ශ්‍රීලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතර T20 තරගාවලියට නම් කළ කොදෙව් කණ්ඩායමේ දඟ පන්දුවන බලකාය විතරයි තරමක ආධුනික බවක් පෙන්වන්නේ. ගේබ්‍රියන් ඇලන් මේ දඟ පන්දුවන බලයනියට නායකත්වය දෙද්දී තවත් නවක ක්‍රීඩකයන් දෙදෙනෙක් තමයි කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් මේ පාර තරගාවලියට දඟ පන්දුවන විදිහට එකතු වෙන්නේ. මේ සංචිතයට සුනිල් නාරායනෝත් හිටියා නම් තවත් ප්‍රබල වෙන්න තිබුණා. හැබැයි ඔහු තරගාවලියට සූදානම් නැහැ කිව්වට පස්සේ ඔහු ගැන හිතන්නේ නැතුව අලුත් ක්‍රීඩකයෝ බැලුවා කියලා තමයි කොදෙව් තේරුම් කමිටු ප්‍රධානි රොජර් හාපර් කියන්නේ. අපි මේ තරගාවලියට සූදානම් වෙන්න කියලා නාරායන්ට කිව්වා. එයා සූදානම් නැහැ කියලා තමයි අපිට දැන්නුවේ. මම හිතන්නේ ඔහු කණ්ඩායමේ ඉන්න ඕන. ඒත් ඉතින් ඔහු තරගාවලිය සෙල්ලම් කරන්න ලැබෙන අවස්ථාව නොසලකා හරිද්දී කරන්න දෙයක් නැහැනේ. මේ ප්‍රවීණ තරගාවලියට සෙල්ලම් නොකරන නිසා කණ්ඩායමට අරගෙන ආපු නවකයන් ගැනත් හාප කතා කරලා තිබුණා. ගුඩකේෂ් මොටේ කියන නවක වමත් පාදක පන්දු යවන්න දේශීය තරඟවල වැඩිම වැඩ පෙන්නලත් ඔහුට මේ සංචිතයේ තැන නැතිවීම ගැනත් හාප කියලා තිබුණා. ඇත්තටම මොටේ පසුගිය කාලේ හොඳ කළා. එයා ගැන කවුරුත් කතා කළා. ඉතින් ඔහු කණ්ඩායමේ නැත්තේ ඇයි කියලා කට්ටිය අහනවා. ඇත්තටම ඔහු කණ්ඩායමට එන්න ඕන. හැබැයි අන්තිම තරගාවලියට දාපු අකීල් හුසෙයින් බංග්ලාදේශයේදී හොඳට කළා. ඒ නිසා එයා කපන එකත් ප්‍රශ්නයක්. මේ තරගාවලියට එකතු කරලා තියෙන අනෙක් දඟ පන්දුවන නවකයා තමයි දකුණුතින් පිටදඟ පන්දුවන කෙවින් සින්ක්ලයා. ඔහු ගැනත් කොදෙව් තේරීම් ප්‍රධානියා අදහස් දක්වලා තිබුණා. කෙවින් කියන්නේ තවත් තරුණ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු පිටදඟ පන්දුවන්නෙක් නිසා අපි ඔහු කණ්ඩායමට දැම්මා. මොකද පන්දියවන්නන්ගේ විවිධත්වයක් තියෙන්න ඕන. ඒ නිසා තමයි අපි මොටේ වෙනුවට කෙවින් තෝරන්නේ. ඔය විදිහට තමයි ඇලන් එක ශ්‍රී ලංකාවට තර්ජනයක් එල්ල කරන්න එන දඟ පන්දු යවන්නු ගැන තේරීම් කමිටු ප්‍රධානි රොජර් හාප අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරිතවත් අලුත් වීඩියෝවකින් හමු වන තෙක් ක්‍රිකට් ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.